වාහනේ තිබූ ඉන්ධන කටින් නැද එම වාෂ්ප පෙනහළු ගත වීමෙන් පෙනහළු වලට විෂ බීජයක් ආසාදනය වී ඇති වූ නියුමෝනියා තත්ත්වයෙන් මියගොස් සිටින වෛද්‍යවරයා පිළිබඳව මේ වන විට සමාජ මාධ්‍යවල අතිශයින්ම කතාබහට ලක්ව තිබෙනවා. මේ වෛද්‍යවරයාගේ මරණය පිළිබඳව ඔහුගේ ආදරණීය බිරිඳ මේ විදිහට බොහොම සංවේදීව හෙළිදරව්වක් සිදු කර තිබුණා. මියගොස් සිටින්නේ මගේ සැමියා. මම කතන සහ භාෂා චිකිත්සකවරියක් ලෙස වැඩ කටයුතු කරනවා. අපි නුවර පදිංචි වෙලා හිටියේ. මහත්තයා පේරාදෙනිය සිරිමාව බණ්ඩාරනායක ළමා රෝහලේ සේවය කළා. අපි පදිංචි වෙලා සිටි ස්ථානයේ ඉඳලා රෝහලට කිලෝමීටර් 2කමාරක් පමණ ඇති. අපි විවාහ වෙලා අවුරුදු 2ක් පමණ වෙනවා. මහත්තයා වෛද්‍ය වෘත්තියට ගිහින් වසර 2ක් පමණ වෙනවා. අපිට අවුරුද්දක් වයස පුතෙක් ඉන්නවා. මහත්තයාට කිසිදු අසනීපයක් තිබුණේ නැහැ. මහත්තයාට පසුගිය පෙබරවාරි මාසයේ කොවිඩ් රෝගය වැළඳිලා සනීප වුණා. ජූනි 25 වෙනිදා පුතාට වෛරස් 3ක් හැදුනා. ඊට පස්සේ අපි දෙදෙනාටත් හැදුනා. අපේ අයියලාට සහ අක්කලාට උණ හැදිලා සනීප වුණා. උණ රෝගයට මහත්තයා තමයි බෙහෙත් දුන්නේ. මහත්තයාට තදින් උණ හැදුනේ නැහැ. ඊට පස්සේ රැකියාවටත් ගියා. මහත්තයාට උණ වැළඳුණු දින හවස ඔහු ඉන්ධන පෝලිමට ගිහින් දින 2ක් හිටියා. මහත්තයා නිවාඩු පිට හිටියේ. නැවතත් තෙල් පෝලිමට ගිහින් දින 2ක් පෝලිමේ හිටියා. ජූලි මාසයේ 3-4 මහත්තයා එක දිගට වැඩ කළා. ඒ වන විට මහත්තයාට කැස ගතියක් තිබුණා. කැසර ප්‍රතිකාර ගත්තත් අඩුවක් උනේ නැහැ. පස්වනිදා මහත්තයා පේරාදෙනිය රෝහලට ගිහින් පෙන්නුවා. එදින රෝහලෙන් අතර කරගත්තා. එදිනම නුවර රෝහලට මහත්තයව මාරු කළා යැව්වා. නුවර රෝහලේ ප්‍රතිකාර ලැබමින් නිද්දී මහත්තයා කරාපිටිය රෝහලට මාරු කළා එක්මෝ යන්ත්‍රයකට සම්බන්ධ කරන්න. නුවර රෝහලින් කිව මහත්තයාගේ පෙනහළු නරක් වෙලා වගේ ඒ නිසා කරාපිටිය රෝහලට මාරු කළා යවන බව. කරාපිටිය රෝහලේ වෛද්‍යවරුන් කිව්වා රෝගියාගේ තත්ත්වය ටිකක් අමාරුයි පෙනහළු වලට විෂ බීජ ගිහින් කියලා. 14 වෙනිදා උදෑසන 7:30 විතර මහත්තයා මිය ගියා කියලා ඇය සඳහන් කරලා තිබුණේ කඳුළු පිළිදෙනෙතින්. මියගේ වෛද්‍යවරයාගේ පශ්චාත් මරණ පරීක්ෂණයේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ජානකී මහත්මිය විසින් සිදු කර තිබුණා. ඉදිරිපත් වූ සාක්ෂි සහ වෛද්‍ය වාර්තා සැලකිල්ලටගෙන මරණ පරීක්ෂකවරයා නියුමෝනියා වැළඳීමට හේතු විෂ බීජය පෙනහළු හා ශරීරයේ පුරා පැතිරීමෙන් මරණය සිදු වී ඇති බවට තීන්දු කර තිබුණා. අප රටේ පැවති මෙවන් අයහපත් වාතාවරණය මේ මරණයට වග කී යුතුයි. රටක් වටින වෙදදුරෙක්ගේ අවසානයේ ඒ ලෙසට සරිතුහන් වී තිබුණා. ඉතින් වෛද්‍යතුමනි, ඔබට අපි නිවන් සුව ප්‍රාර්ථනා කර සිටිනවා. අපගේ channel එක තාම subscribe කරලා නැත්නම් මෙන්න මේ button එක click කරලා අපිව subscribe කරන්න. bell button එක active කළොත් අපේ channel එකට එකතු වෙන නවතම video ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා.